බෝදසන ම ආනන්ද පාලිත සමග ඒකා බද්ධ ෘත්තය සමිති බලවේගේ මාධ්‍ය ප්‍රකාශකා ගැනුම් කර. පළමුුවෙන්ම මාධ්‍යම හළිකරන්ඩිඉටූ කරනුවට ප්‍රථම ස්තෙල්ලපි ස්තූතිවන්තියනා ගරු විපක්ෂනායකතුමාට සමගී ඒකාබාද්ධ ෘත්තිය සමි බලවේගේ අනුශාසකත්තුමාට ජනබලවේගේ පක්ෂේ කරනලද ඉල්ලීමක් අනුව අන්රු කුමාර සමඟ විවාදයකට යෑමට එකඟ විීමත් ඒ පිළිබඳව ඉතා පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී පැහැදිලි රීම පිළිබඳ. පළමෙන්ම අපි එතුමට කියනවා මේ අභියෝග භාර ගැනීමට ප්‍රථම ජාතික ජනබල වේගේ ආර්ථික දැක්ම පිළිබඳව විවාදය පළමෙන්ම පැවැත්තිය යුතු. ට හේතුව ෘත්තිය සමිති වශයෙන් කියන්නේ මේ මොහොත දක්වා ජනබල විධාර්ථික ජනබලවේගේ ආර්ථික දැක්මක් වැඩබිම දැක්මක් පිළිබඳව කිසිදු ලිකිත ප්‍රකාශයක් එලිදක්වල නෑ. සමගි ජනබලවේගේ පක්ෂය බ්ලුලින් නැමින් ආර්ථික දැක්ම ඉදිරිපත් කරලා රටේ ප්‍රසිද්ධ සම්මන්ත්‍රණවල පවත්ත ලතිීන. අපි උර්තිිකයන් වශයනුත් එවට සභාගී ලාතින්. ඊළඟදේ මොහුන්ගේ උුන්ගේ ප්‍රකාශයන් පළමියෙන්ම මොුන් රථහමේ තබු ප්‍රකාශයන් පළමුුව කියලා නැහැකීපුව පිළිගැනීමට ලක් කලයට එක තමයි. අනුර කුමාර නිිසානායක ජාතික ජනබලවේගේ නාමික නායකයා ඔහුගේ ප්‍රකාශයන් පලම කොයිකද හරි කියල කියන්න. එක නාමල් රාජපක්ෂ ලැම්බෝගිනි රත්තරං අස්වය ගෙනවා? එට බදුගේ වෙත් නෑ බිලියන ගන මේ රට කොල්ල කෑව හොර ගනු දෙදු කෙරවා. ඔහු කෙරපු ප්‍රකාශයක්. මොකද අපිගවේක මේ ෆෝනල තිය මට ඔහු හැමේලාම කියනගත්තමයි මම කිවවෙන. මම කියන්නේ වගේකීමි. ඉතා පැහැදිලි ඔහු මේ ලැම්බෝගිනි රත්තරං අස්සයෝ නාමල් රාජ පක්ෂ ගෙනාවද. එම නිසයි ගෙනපු වක්ක්‍ර විඳ රටට අහිමි කරපු බදු අයිමිකරපන් කිය සත්‍ය ප්‍රකාශය. ඊළඟට ඔු පැහැදිලිවකිවා. පෝට් සිටිය ගොඩ කරඩ සීගිරියය ලමේ ලංකාේ තියන සීලුම ගලුත් මදිී ඒකට කවුපි ගණන් තොන් ගණ යනාකාරය ගණන් හතරක් වැඩ සටාන් හතරකදි කිව්ව මේකේ කෝකද ඇත්ත ආර්ථික දැක්මත් තියෙනවද කියන්න මේ කරුණු පිළිගන්නවද එම රට අන්ඩන්න කීපු බොරුද. ඊළඟ තමයි නවීන ලෝග ඇත්ත එෙක්ක සැහැල්ලු දුම්රිය ත්තර මුලකඇද ඉදිගරන්න සහැලු දුම්රියය පිළිබඳව අන්රුකුමාර ජිසානායක නායකගේ එක් එකඟතාවය මත වසන්ත සමරසිංහ කරලා ද ප්‍රකාශය තනිපිල්ල ගීල ඊළඟටික ගේන්න වෙනම ලොරියෝන වෙන කීප ප්‍රකාශ සැබැවිම්ම කීප දෙ අදද මේ ව්‍යාපෘති කඩාකප්පල් කරන්නි කීපු බොරු ප්‍රකාශයත්. ඊළඟදී මෙ මැයිදිනයෙකුත් වෙනවා. ඉන්ඩියාවට ගිහිල්ලා දෙදා විසිහතරය පෙබරවාරි මුල් සතියේ, ඉන්දී රජයේ නියෝජිතයන්ටත් සමාගන් නියෝජිතයන්ටත් ප්‍රසම්පාධනයට අනුව පණහට පණහයේ ප්‍රතිපත්්චය මත විින්ටුවින් ක්‍රමේට ජාතික සම්පත් ලබාදීමට එකඟවීම වූ අයි කියන එක විජිතහරත් ලංකාට එල්ලක ප්‍රකාශය අදත්වලංගුද ඒ ප්‍රකාශය පිළිබඳ.ො මෙව්වා නැතිව මේ පුද්ජලත් එක කතා කල වැඩක් නෑ අද බ්ලූ පිින්ට් එක ඉදිරි පච්චලලා තියනවා රටේ තියෙන් ආර්ථික ගැතළුව ඊළඟ හේතුව තමයි ඊයේ සිරසේ ආචාර හරිනි මන්ටියවරිය වැඩ සදාාන සභාගෙන් කියන අපේ තියෙන්නේ ජාතික ජනබලවගේ ප්‍රජාතන්ත්‍රවාදය ආර්ථික දැක්ම ප්‍රජාතන්ත්‍රවා සමාජවාදී ආර්ථික දැක්ව නෙමි දිගින් දිගටම ගැවිවේ හැත්තා හය වසරක නව ලිබරර් ප්‍රජාතන්ත්‍රවාද ආර්ථිකය හින්ද තමයි රට කාභාසිය වන්නේ නයුගුලට වැටුණිකින්. ඊ හරි මන්ටිවරිය පැහැදිලිව කියනවා කෙටියම් මං කියන්නං. අපේඩැන් දර්ශනය ප්‍රජාතන්ත්‍රවාද්‍ය ආර්ථිකය දර්ශනි. ඒ කියන්නේ නව ලිබරර් ආර්ථිකය ඒ ආර්ථිකය මොක්දදිකෙන එහළි කරක්. ඊළඟ දේතමයි පළවැනිද ඉන්දනමිලා අඩු කිරීම? අඩු කිරීමක් නො මේ ගසාකෑමක්. ඊඒ දිලුම් අනුවගම රාජ්‍යඇමතිවරය හර්ෂද සිල්ල මන්තිවරා පාර්ලිමේන්ටේ බදු සහන දීමගන් හිළිකෙරපවාම එක පට්තපාල් බොරුවක් කියලා මාධ්‍ය තිබ. ඔහු එදල කියනවා සහන දු්‍ය අවුරුදු විසි්පහ තිහත් ඉස්පහ කියල. ඇබ ඔහු පිළිගන්නවා බදදු සහන දීලතින දොර් මිලියන්CEයි ආයෝජනය. ආයෝජනයට බදු සහන දීලා මේ අමතුවරු ඇඳුම් ඇඩගෙනට කතා කරන්න. මේ සූත්තරය මිල සූත්තරය කංචන විදේසයක ඇැමතිවරයත්. මුදල් ඇමති ජනාධිපතිවරත් ඉදිරිපත් කරනකොට මූලික කොන් දේසිය අදත් කඩලා. මේ පැහැදිලිව මේක ගන්න ඉදිරිපච්චරණකොට අමතිවරය රට එහහිළිකර අමොකක්ද නය ගැවීම සිද්දු කරන්න ඉන්නන ලීටරේද ඇතුළත් කරන්නේ විදේශීය සමාගන් කැඳවලතියන කොන්දේසියනුව මාසික එම සමාගන් අලිවි කරන සමස්ථ මුදලින් සීයටට එකක රෝයිල්ති එකක් සිංහලෙන් පුරස්කර ගාස්තුවක් තෙල් සස්ථාවේ නයගැවිීම සඳහා වෙනම ගිනුමක තැන්පත් කළ යුතුය කියෙන. ඉතා පැහැදිලිවේ ලේකන අපි ගවතියන. හැබැයි මේ ගීතා පැහදිව න ොක. මේ වෙනවිට අනු දෙකේ තෙල් ලීට රුපියල් එකසිය තිහයි සත්ත හතුලිස් සතර බදුගන්න. මේ බදුවලින් සාමාන්‍ය ලීටරට රුපියල් පණහත් තියෙනවා සයිනොපෙක් ආරෙම්පාක් ජිනට පෙට්‍රෝලියුම් කැඳවල එව්වත් තෝරගැෙන කැබිනට අනමේ තිී තිෙන පැහැදිලිව මාසිකව සීට එක් එව සමාගන් ගෙවන්ඩෝනි ඒ ගෙවන මුදලින් නයගීමට වෙනම ගනිමකට දානුම්. ඒක ඉවත් කරලා ඇමතිවරයා. රුපියල් පණහක් මේ පෙට්‍ර ලීට්‍රේ තියනවා. රුපියල් හැත්ත දෙකත් තින එක්ෂෙෂ් ඩියටල්. ඒකෙන් පනහක් මේ හොර බද්ද. අදත් ඒ ගන්න රුපියල් පණ වෙනම ගිනුමකට වැටෙන් නෑ. එක ඊළඟට ඩීසල් ලීටේට රුපියල් පනස් හතක් තියෙනවා. ඒකෙන් රුපියල් පණහක් මේ හොර ගසා කෑමේ බද්ධ. මේ බදු දෙක පමණක් ඉවත්කරොත් ලැබෙනවා. ජනතතාට ආවම මේ රුපැල් පන අඩු කරන්න තිබුණ සාමාන්‍ය ඩීසල් පෙට්‍රල් හේතුවත් පෙටට ලීටර එකසිේ තිහයි සත අතරි අතරයි. දසල් ලීටර එකසි හතයි හතල් හතරි සතයි ඒකෙන් රුපැල් පනක් අනීතික කැබින තීරණට එරැයිෝ හොර බදු. එනම් ගසා කෑමක් ඊළඟට මේ සූත්තරය අද වරංගුණෑ අම්මතිවරයා විදේශීය සමාකන් ගේනුට ත පැහදිලිොටකිවවා. වින්න විදභාවයෙන් තොර යුක්ත ස්වාදීන මිල ඥ්‍යයාමන කොමිසමක් පිහිට ඕනවා කියලා. මේ මොහොතෙත් ලෝකයේ ඉන්නන මිල අඩු වෙලා තියෙන මොහොතක. ඇම තිවරය කැඩෙවක් කිව ටෙන්ඩ රොල තියන ලෝකයේ ඉදන නිෂ්පාදනය ප්‍රබල සමාගන් තුනම ඇවිල්ල තියෙනවා. ඒ සමාගං වොලින්න මේ වින්නට ස්වාීන මිල සූතරය ක්‍රියාත්මක කරන්නේ නෑ. සූතරය තෙල් සස්ථා සූතරය. ෙල්ස්ථා ූත්‍රයේ සයෝකයෝ පන්දාස් පන්සීයයි අමතික ගානනුව නාස්තිය දූෂණය හොරකම වැඩී ඒ අනුව ගසාකෑමේ තෙල්සස්ථාවේ වියදන්තමයි මේ මල සූත්‍රයේ තියෙන්නේ මල සූත්‍රයේ නීති විරෝධී සීයට හයක් තෙල් ඩීට්‍රේකින්ං ජනතාව ගසා කණ්ඩ ආණ්ඩුව ඉඩදීලා සූත්‍රයේ දූසිත කරලයි ගසාකඩ. බදු සහන දෙමින් විදේශීය සම ගජ මිතුරන්ට දේශීය ගසාකන්නෙ නිකන්නෙමි උරෘත්තිිකඇන්ගලී උෘත්තිික වේදීන්ගැෙනවි සීයත තිස්සයක් වැටිපෙන් ගන්නවා. සීයද තිස්සය. සාමාන්‍ය කම්කරුවගේ වැටිුවෙන් ුත්්ගන්නවා. ඒ ගන්න මොහොතකයි මේ බදු සහන දෙන්නේ. දැන් තමයි අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ තර්මිනේටර් පාලනි. මොකදද තර්මිනේටර් පාලනි වර්තමාන ජනාධිපතිත්තුමා. දෙදස් නමේ ජනාතිපති වරණේදී පොදු පෙරමුණ මන්තීවරු සංගරත්නය විද්වත්තු ඉල්ලා සිට පාලනයක්. මකද ගෝටාබේ ගෙනනල් අපිට ටර්මිනේටර් පාලනයක් ඕනක. ඒක රනි වික්ම සි මැති ම ටර්මිනේටර් කව් ක එක හෙළිදැක්වා. ඔවුක් ටර්මිනටර් කියන්නේ කම්මුතු කරවා. ගසා කන්න කප්පාදු කරන්න. දැන් තියෙන කම්මුතුකරුවගේ පාලනී. ඔහු වඩාකිව්වා ප්‍රධාතන්ත්‍රවාදේ කම්මුතුකරවා. ටර්මිනේටර් රෞ් අදඒ තර්මිනේටර් අරගලේ පිහිටෙන් පොදුපෙරමුුණො පත් කරලා ජනතාව මර්ධනය කරන අනපනත් සම්මත කරලා, අද කම්මුතුකරවාගේ භූමිකාවයි වර්තමාන ජනාධිපතිවර ඇතුළු ආ්ඩුව ක්‍රියාත්ම කරන්නේ. අන්නේ කම්මුතුකරවාගේ පාලනය පන්නන්ඩයි. වහාම්ම ජනාධිපතිවරණය නියම කලට තයන්ඩ කියන්නේ. ඒකට බැරිනං බයනං ඊට ස්සෙල්ලා පාරිමේන්තු මැතිවරණය තියල කම්මුතුකරුවාව ජනාධිපතිවරණයට ඉස්තෙල්ලා එලියට දැමීම සඳහා ජනතාව සූදානං ඕන මැතිවරණයකට වැඩබම අයිතිෙක් සටන් කරලා කම්මුතුකරවා ඉවත්කිරීමට පෙළ ගැහිනවා. ඉද යලි කියවා. සජිත් ප්‍රේම ඩාස මැතිතුමා විවාදයට යයුත්තේ, ආර්ථික්ක කවුන්සලේ විවාදයෙන් පස්සේ, අනුර කුමාර ජසානායක ප්‍රකාශ කරපු පෝට්සිිටියේ ගල් ගනයි. නාමා රාජපක්ෂගේ ලැම්බෝගිනී රපත්‍රං අස්ුවයි කිව්වාද නැද්ද කියන ප්‍රකාශයන් පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් කරලා විවෘර්ත විවාදකට එඩ ඒකට අපි සතුටුයි ඒකට ඉඩ දෙෙනවා හැබැයි. සච්්‍ය දනගත කරන්න. අද ජාතික ජනබලේ මයින් ද රාජ පක්ෂගේ දෙවැනි වූ මිකාව ුතු කරන්නේ මේක දේශපාලන වචන ඇනෙමි මයින්ද මැතිතුමා ඉන්දියාවට ගිහිල්ලා ධාතුන පලස්් දෙනවා කිව්වා. ලංකාවට ඇවිල්ලා ධාතුන තියනකත්්‍යයාත්ම කරන්නකි. කරන්න. අද අනුර කුමාරල්ලා ඉන්දියාවට ගිහිල්ලා ප්‍රසම්පාදිනයට අනුවෆ දේශය සම්පත් දෙනවා කියලා. අද ඔවුන්ගේ දෙවැනිනායකෝ කියන අපි ජාතික සම්පත් සුරකි නො කියල. දවල් මිගගේ රෑධනියල් රාජපක්්ෂ දෙවැනි නාට්‍යකේ පරාජය කරන්ට සමස්ත වැඩිබිම එකතු වියෘතිය කරට පනිිවිරි දෙම නවති ොහමිස්තුන්.